කෑමට ගත් ඥාන කතාවක් තුළ මියගේ හූනෙකුගේ සිරුරක් තිබුණු බවට තොරතුරු වාර්තා වෙනවා. ඒ කල්ලංචියාගමි පොළෝගම් ප්‍රදේශයේ වෙන්දසලක් තුළින්. කල්ලංචියාගම් ප්‍රදේශයේ පදිංචි වඩු කාර්මික ශිල්පියෙකු හා ඔහුගේ සහායකයා තේපානය සඳහා වෙන්දසලකින් ඥාන කතා පැකට්ටුවක් මිලදීගෙන තිබෙනවා. ඔවුන්ය සිය නවාතැන් පොළ වෙත රැගෙන ගොස් තේපානයට පෙර එම පැකට්ටුව විවෘත කර එහි තිබූ ඥාන කතා ආහාරයට ගැනීමට සූදානම් වී තිබෙනවා. එහිදී එම පැකට්ටුවේ තිබූ එක් ඥාන කතාවක් තුළ තිබී මැරුණු හූනෙකුගේ තැඹුණු සිරුරක් ඔවුන්ට හමු වී ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව මිනිස් පරිභෝජනයට නුසුදුසු මට්ටමේ පැවති මෙම ඥාන කතා සම්බන්ධයෙන් ඒවා අලෙවි කළ වෙළඳසැල් හිමියාද දැනුවත් කොට ඉපොළෝගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හා අදාළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාටද මේ සම්බන්ධයෙන් පැමිණිලි කර තිබෙනවා. මිනිස් පරිභෝජනයට නුසුදුසු මෙම ඥාන කතා සම්බන්ධයෙන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට පැමිණිලි කිරීමත් සමග උරණ වී ඇති එම ඥාන කතා අලෙවි කළ බව කියන වෙළඳසැල් හිමියාගේ පාර්ශවයේ පිරිසක් අද දිනයේ එම වඩු කාර්මික ශිල්පියා හා සහායකයාට පහර දී ඇති බවයි වාර්තා වන්නේ. මේ සම්බන්ධයෙන් ඉපොළෝගම් පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.